සාමාන්‍යයෙන් අපි බොහෝ දෙනෙක් කතා කරන අකමැති විශාල බයක් දක්වන රෝගයක් තමයි පිළිකාව කියලා කියන්නේ. වයස් භේදයකින් තොරව හැම කෙනෙක්ම ගොදුරු කරගන්නා පිළිකාවෙන් ඇත්තටම අපිට ආරක්ෂා වෙන්න බැරිද? අපි ඔබත් එක්ක කතා කරන්නේ අපි හොයලා බලන්නේ වඩාත් භයානකම රෝගයක් විදිහට පැතිරෙන පිළිකාවෙන් වැළකී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න ඔබ අනුගමනය කළ යුතු චර්යා සහ ජීවන රටාවන් මොනවද කියලා. අපේ ශරීරයේ සැකසී ඇති මූලික තැනුම් මේකකේ වෙන්නේ සෛල. මේ හැම සෛලයකම ක්‍රියාකාරීත්වය න්‍යෂ්ටියේ තියෙන ජාන මගින් තමයි පාලනය වෙන්නේ. මේ සෛලවල න්‍යෂ්ටියේ තියෙන ජානවල අකර්මණ්‍යතාවයක් හෝ යම් වෙනස්කමක් හින්දා ඒ සෛල අසාමාන්‍ය විදිහට බෙදී යamak ඇති වෙන්නට පුළුවන්. මේ විදිහට මේ සෛල අවිධිමත් ආකාරයට වැඩි ප්‍රමාණයකින් නැවත නැවත බෙදී යාම තුලින් තමයි අද අපි කතා කරන මාරාන්තික රෝගයක් විදිහට සලකන ලබන පිළිකාව ඇති වෙන්නේ. මිනි ශරීරයේ ඕනෑම පටකයක ඕනෑම අවයවයක මේ කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියන කාරණය ඔබට උනත් පැහැදිලි වෙන්නට ඕනේ. පිළිකාවක් ඕනෑම කෙනෙකුට ඇති වෙන්නට හැකි වුණත් ඇතැම් පිළිකා ඇති වෙන්නේ කොහොමද කියන එකවත් අපි දන්නේ නැහැ. හැබැයි බොහෝ පිළිකා ඇති වෙන්නේ අපේ වැරදි චර්යා සහ ජීවන පුරුදු නිසාවෙන් කියන කාරණය අපිට අකමැත්තෙන් වුණත් පිළිගන්නටම වෙනවා. එහෙනම් පිළිකාවන් වර්ධනය වෙන්නට බලපාන හේතු පාලනය කරගත්තොතින් මේ පිළිකා මාරයාගෙන් ඔබටත් මටත් අපිටත් ගැලවෙන්නට හැකියාව ලැබේ. පිළිකා ඇති වෙන්න බලපාන හේතු කිහිපයක්ම තියෙනවා. ජානමය සාධක වෙන්න පුළුවන්, කම්මැලි ජීවන රටාව වෙන්න පුළුවන්, ඒ වගේම තමයි අධික ලෙස හිරුවිලට නිරාවරණය වීම වෙන්න පුළුවන්. මත්පැන් සහ දුම්කොළ භාවිත කරන කෙනෙක් නම් ඒ හේතුව වෙන්න පුළුවන්. සෞඛ්‍ය සම්පන්න ආහාර නොගැනීම වෙන්න පුළුවන්. ස්ථූලතාවය නිසා වෙන්නට පුළුවන්. ඇතම් රසායනික ද්‍රව්‍ය ඇඟට ඇතුල් වෙන හින්දා වෙන්න පුළුවන්. තාක්ෂණික උපකරණත් එක්ක වැඩි වශයෙන් ගැටීම නිසා වෙන්නට පුළුවන්. රූපවාහිනිය හෝ පරිගණක තිරදේශ බොහෝ වෙලා බලා සිටීමත් එක්තරා ආකාරයක හේතුවක්. දුරකථන ඇමතුම් වලදී දකුණු කන නිරන්තරයෙන්ම භාවිත කිරීමත් එක්තරා හේතුවක්. විකරණශීලතාවය අධික ජංගම දුරකථන භාවිත කිරීමත් හේතු වෙන්නට පුළුවන්. ප්‍රමිතියෙන් තොර වූ කණ්ණාඩි පැලඳීම නිසාත් මානසික ආතතිය හින්දාත් ප්‍රමාණවත් නිින්දක් නොමැති වීමත් හේතු වෙන්නට පුළුවන් මේ කියන පිළිකා මාරයා ඔබ ළඟට අපි ළඟට ගෙන්න ගන්න. සෝඩා අඩංගු පැනවීම සහ කෘත්‍රිම ආහාර නිරත නිතර පරිභෝජනයත් අධික ක්ලෝරින් සහිත ජලය පානය කිරීමත් මේ පිළිකාවට හේතු විදියට දක්විය හැකි. ඉතින් පිළිකා වලින් වැළකී සිටීම සඳහා කළ හැකි දේවල් මොනවද? ඔව්, දුම්පානය සහ දුම්කොළ භාවිතයෙන් වැළකීම. දුම්පානය නිසා පිළිකා ඇතුළු භයානක රෝග බොහොමයක් ඇති වෙනවා කියන කාරණේ ගැන දැනගෙන ඉන්න එක අතිශයින්ම වැදගත්. ඒ විතරක් නෙවෙයි, දුම්පානයෙන් මුඛ කුහරයේ පෙනහළු වල වගේම ශරීරයේ වෙනත් අවයව වලත් පිළිකා වර්ධනය වීමට හේතු මවනවා. වළක්වා ගත හැකි පිළිකා වලින් 50%ක්ම දුම්පානය සහ දුම්කොළ භාවිතය නිසා ඇතිවන බැවින් ඒ කියන පිළිකා වළක්වා ගත හැකි එකම ක්‍රමවේදය වෙන්නේ මේ දුම්පානය සහ දුම්කොළ භාවිතයෙන් වැළකී සිටීමමයි. දුම්කොළ පුවක් බීඩි බාබුල් ආදීන් වැළකීම මගින් බොහොමයක් පිළිකා අපිට වළක්වා ගන්නට පුළුවන්. මත්පැන් පානයෙන් වැළකීම මුඛයේ උගුරේ ගලනාලේ ආමාශයේ අක්මාවේ ගුදමාර්ගයේ පීරු ආදී හැම පිළිකාවක්ම මත්පැන් පානය මූලික හේතුව විදියට කොටගෙන ඇතිවන පිළිකා තත්ත්වය. මත්පැන් සුළු ප්‍රමාණ වලින් ලබා ගත්තත් පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ යන ක්‍රමයෙන් මුඛයේ උගුරේ අක්මාවේ ආහාර මාර්ගයේදී සෛලවලට ඒවා හානි කරනු ලබනවා. ශරීරය විසින් හානි වූ පටක අලුත් වැඩියා කිරීමේදී සෛලවල ඇති ජාන වෙනස්කම් වලට භාජනය වීම සිද්ධ වෙන නිසා ඒ පිළිකාවක් වර්ධනය වීමේ ආරම්භක පියවර වෙනවා. එබැවින් සම්පූර්ණයෙන් මත්පැන් භාවිතයෙන් වැළකීම පිළිකා වලින් ආරක්ෂා වෙන්නට කළ යුතුමයි. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වා ගැනීම පිළිකා වර්ධනයට වගේම අපේ ආහාර රටාවට වැඩි දායකත්වයක් සපයා ගන්නටත් හේතු කාරණා වෙනවා. එබැවින් පිළිකා ඇතිවීමේ අවදානම ඇති කරන ආහාර පුරුදු වලින් වැළකී සිටිය යුතුමයි. කෘෂි රසායනික නොයදු අලුත් එළවලු පළතුරු හා පලා වර්ග වැඩි වශයෙන් එහි ආහාරයට ගන්න බලන්න. පිෂ්ඨ අඩංගු ආහාර ප්‍රමාණවත් ලෙස පමණක් ලබා ගන්න. සරල සීනි අඩංගු ඝන ආහාර සහ පානයන් භාවිතය අවම කරන්න. සීනි රහිත පළතුරු විෂ පානය කරන්න. පිළිකා මර්ධනය සඳහා විශේෂ වූ පළතුරු විශේෂයෙන්ම කෙසෙල්, අලිගැටපේ, පෙයාස් දෙලුම් වගේ දේවල් වැඩිපුර ආහාරයට ගන්න. ග්‍රීන් ටී පානය කරන්න. මොකද ඒක පිළිකා නාශකයක් නිසා. විටමින් සී අඩංගු පළතුරු නිතර ආහාරයට එකතු කරගන්න. කහ, සුදු ලුණු, පිරිසිදු ඔලිව් තෙල් ආහාරයට එකතු කරගන්න බලන්න. සත්ව ප්‍රෝටීන, අධික තාපයට ලක්වන බැදපු මාළු, බාබකියු හෝ බේක් කළ මස් වර්ග, බේකන්, හැම්, සොසේජස් ආදී ආහාර වලින් වැළකිලායින් හැකි තරම් උත්සාහ කරන්න. ලුණු, තෙල්, සීනි අධික ආහාර ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් වළකින්න. කල් තබා ගන්න ආහාර වර්ග වෙන අච්චාරු, ජෑම්, බටර්, චට්නි ආදී නිරන්තරයෙන් ගැනීමෙන් වළකින්න.
ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගැනීම, දිනපතා ශාරීරික ව්‍යායාම වල නිරත වීම, ක්‍රියාශීලී දිවි පෙවතක් ගත කිරීම සහ උසට සරලන බරක් පවත්වා ගැනීම පිළිකා ඇතිවීමේ අවධානම අඩු කරන. කුඩා දරුවන් සහ නව යොවුන් වියේ දරුවන් පැයක කාලයක් ව්‍යායාම වල නිරත විය යුතුමයි. වැඩිහිටි පුද්ගලයන් දිනකට විනාඩි 30ක් බැගින් දින 5ක් ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වීම පිළිකා වලින් ආරක්ෂා වීමටත් උපකාරී වෙනවා. මානසික සැහැල්ලුවත් වැදගත්. මානසික සැහැල්ලුවෙන් ජීවත් වීම මානසික ආතතිය ශරීරයේ ප්‍රතිශක්තිකරණය දුර්වල කරන නිසා එබැවින් ශරීරය පිළිකා වලින් ආරක්ෂා කරන යාන්ත්‍රණය පවා දුර්වල කරනවා කියන කාරණයත් දැනගෙන ජීවත් වෙන්න. එහෙනම් සතුටින් විනෝදයෙන් කල්ගත කිරීමට ඕන කරන කටයුතු වල යෙදීමට හැකි තරම් මතක තබා ගන්න. අපට පරිසරයේ පිරිසිදුව තබා ගන්න අපිරිසිදු වාතය, ජලය, පස් පිළිකා ඇති කරන්නට බලපාන බැවින් විෂ දුම් දූවිලි ආදීන් ආරක්ෂා වීමත් ඔබේ අවට පරිසරයේ පිරිසිදුව තබා ගැනීමටත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. බොහෝ මරණවලට හේතු වන පිළිකා වර්ග අතුරින් බොහෝමයක් පිළිකාවන් තමන්ගේ උනන්දු මත වළක්වා ගන්නට හැකියාව පවතින ඒවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා දැන් පිළිකාවෙන් පිළිකා මාර්යාගෙන් ඔබත් ඔබේ ආදරණීය ආරක්ෂා වෙන්න වග බලා ගන්න.